ආයිබෝන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යටියන්තොට පුරවරේ සුඳුරු තැන් සොයා යන ගමනේ ඉතින් එක සුන්දර ස්ථානයක තමයි අපි මේ නැවතිලා ඉන්නේ ඔබ දන්නවා සබර්ගොම් පලාද කියන්නේ අතිශය සුන්දර ඒ වගේම චමත්කාර ජනක ඒ වගේම මිනිසුන්ට තමන්ගේ මනස සුවපත් කරන්න විඳින්න පුළුවන් ස්ථාන රාශියකින් සමන්විත වූ තැනක් හැටියට මේ යටියන්තොට පුරවරේ අපට අවිවාදයෙන්ම හඳුන්වා දෙන්නට පුළුවන් ඉතින් අපි මේ යන ගමනේ අපි අද ඇවිල්ලා ඉන්නේ ඉතාමත් සුන්දර තැනකට ඒ තමයි වේවැල් තලාව කියන ඒ අපූරු ස්ථානය සහ යටියන්තොට පුරවරේ ඉතාමත් චමත්කාර ධනක සහ සුන්දර පරිසරය ඉතින් මේ ස්ථානයේ අපි ඉදිරියට යනකොට අපි එක තැනක නැවතුණා මේ ඩ්‍රිපින් රොක් කියන ස්ථානයේ තමයි අපි රැඳිලා ඉන්නේ ඉතින් අපි අපේ ගමනේ ආරම්භය මේ ආකාරයෙන් තමයි සනිටුහන් කරන්නේ ඔබට පුළුවන් දැක බලා ගන්න මේ තියෙන සුන්දර පරිසරය ඒ වගේම මේ පරිසරය තුලින් මේ මිනිස්සෙක්ගේ මානසයට කොතරම් වූ සැහැල්ලුවක් දැනෙනවද සහ මනස කොච්චර සුවපත් කරනවද ඉතින් අපි සංචාරය කරන්නට ඕනේ අන්නේ වගේ තැන්වල අපි ඉදිරියට යන් ඉදිරියට යන ගමන් ඔබට දකින්න පුළුවන් මෙහි තියෙන ස්වභාව සෞන්දර්යත්වය සහ මෙහි වටපිටාව කොතරම් දියුණුද සහ ඔබටත් සංචාරය කරන්න කැමති නම් ඒ වගේම පැමිණෙන්න කැමති නම් මෙවැනි වූ සුන්දර තැන් නරඹන්න කැමති නම් මෙහි තියෙන වටිනාකම සහ එහි තියෙන හරය ඔබට අපි අනිවාර්යෙන් පැහැදිලි කර දෙන්නට ඕනේ ඉතින් අපි ඉස්සරහට යන් යන ගමන් ඒ පිළිබඳව තවත් වැඩිදුරටත් අධ්‍යයනය කරමු බොහොම ස්තුතියි පෙර සඳහන් කරා ඔබට මේ වැවිය තලාවේ සුන්දරත්වය කොයි ආකාරයෙන්ද දිස්වන්නේ සහ මෙහි තියෙන වටිනාකම මොන වගේද කියලා. ඉතින් ඔබ දන්නවා අපි 1815 දී පමණ ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් වෙලා තිබ්බ කාලයක් අපේ රටේ තුල පැවතියා. ඒ කාල වකවානුවේදී කේබල් තාක්ෂණය හරහා දළු ප්‍රවාහනය කරන්නට යොදාගත් උපක්‍රමයක් තමයි මේ කේබල් කාර් පද්ධතිය කියලා කියන්නේ. ඉතින් මේ හරහා ඉතාමත් පහසුවෙන් දළු ඉහළ සිට පහළට ප්‍රවාහනය කර ගැනීමේ හැකියාව එකල ශ්‍රී ලාංකික මිනිසා සතුව තිබ්බ තාක්ෂණයේ දියුණුවත් එක්ක බැඳිලා පැවතිච්ච දෙයක් හැටියට මේක නම් කරන්නට පුළුවන්. ඉතින් මේ කේබල් කාර් පද්ධතිය සහ මේ එකල ඒ කියන්නේ සුදු අධිරාජ්‍යයාගේ කාලයේ ඒ පාලන කාලයේදී ඔවුන් ඇති කරා වූ මේ ක්‍රමවේදය පිළිබඳව ඔබටත් අධ්‍යයනය කරන්නට කැමැත්තක් තියෙනවා නම් ඒ වගේම මේ වැවිය තලාව කියන ඒ සුන්දර සංචාරක ප්‍රදේශයට පැමිණෙන්න කැමැත්තක් දක්වනවා නම් ඔබට මේ සුන්දර පරිසරය ඒ වගේම මේ සුන්දර තාක්ෂණය ඔබට සියසින්ම දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එන්න ආරාධනා කරනවා අපි තවත් ඉස්සරහට යන් ට්‍රැවල් විත් සංඝා සමග මේ අපූර්වත්වය විඳ දරා ගන්න.
විදිහටම දැන් අපි ඉන්නේ අඩි 2847ක් උඩින්. ඉතින් වැවිය තලාවේ කුංචි ලෝකාන්තය කියලා හඳුන්වන අති සුන්දර ස්ථානය තමයි ඔබ සහ අප මේ රැඳී සිටින්නේ. ඉතින් ඔබට පුළුවන් දැක බලා ගන්නට මේ ඈතින් පේන කඳු වැටිය, ඒ වගේම වැල් තලාව වවුල්ගල කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම තමයි පල්ලෙහැම් පේනවා ලස්සන දියැල්ල, ඕළුවැල්ල. ඒ වගේම මේ ස්ථානයෙන් යාබලව පිහිටා තිබෙන ඉතාමත් සුන්දර රමණීය කඳු වැටි, ඒ වගේම දියැලි, මේ වගේ දේවල් වලින් තමයි මෙන්න මේ වැවිය තලාව කියන සුන්දර පුරවරය සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් සංචාරයේ කාර්යය කරන්න කැමති නම් මානසික සුවය අත්විඳින්න මොහොතකට හරි අත්විඳින්න ඔබ කැමති නම් පැමිණෙන්න, ඒ වගේම මේ පරිසරයේ සුරකින්න, ඒ වගේම ඔබ ගෙනියන ගේන හැමදේම රැගෙන යන්න, ඒ වගේම මෙහි සුන්දරත්වය ලබාගෙන සුන්දරත්වය දැක බලාගෙන මෙහි තියෙන විශිෂ්ටත්වය සහ චමත්කාරය අත්විඳින්න එවිට ඔබට දැනෙයි මේ අපේ ලංකාව, ඒ වගේම සුන්දර සබරගමුව, සුන්දර යටියන්තොට කොච්චර සුන්දරයිද කියලා. යටියන්තොට පුරවරයේ සුන්දරත්වය ගැන කතා කරනකොට සහ එහි වටිනාකම පිළිබඳව කතා කරනකොට අපට හඳුනා ගන්නට පුළුවන්, ඒ වගේම අපට මතක් කර දෙන්නට පුළුවන් ඉතාමත් සුවිශේෂී චරිතයක් ඉන්නවා. ඒ තමයි යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ගරු ප්‍රියංගනී පෙතන්ගොඩ මැතිණිය. ඉතින් ඇය මනාව හඳුනනවා මේ යටියන්තොට ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය සහ එහි වටිනාකම පිළිබඳව. ඉතින් අපි ඇයගෙන් අහලා බලමු එහි තියෙන වටිනාකම සහ මෙහි සංචාරක කලාපයක් බවට පරිවර්තනය කරනකොට අපි අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොන වගේද සහ මෙහි සුන්දරත්වය මොන වගේද කියලා. සියලු දෙනාටම සුබ මධ්‍යහනයක් වේවා. මම යටියන්තර ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ. මම සහ මගේ කණ්ඩායම මේ වෙලාවේ ඉන්නේ යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අමනාවල ග්‍රාම නිලධාරී වසමේ හල්ගොල්ල වත්තේ වැවිය තලාව කොටසේ. මෙතන මේ පසකින් දිස්වෙන්නේ වැවිය තලාව කොටසේ පුංචි ලෝකාන්තය. ඉතින් යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කියන්නේ පරිසරයේ අතින් ඉතාමත්ම සුන්දර ස්වභාවික සෞන්දර්ය අතින් අනූන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්. වර්ග කිලෝමීටර 185.5කින් විශාලත්වයේ තියෙන මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පුදුමාකාර ස්වභාවික සෞන්දර්යක් තියෙනවා. ඉතින් අපේ 2020 උපාධිධාරී කණ්ඩායමත් එක්ක අද මම මේ වැවිය තලාව ස්වභාවික සෞන්දර්ය පරිසර පද්ධතිය පරීක්ෂා කිරීමට, අධීක්ෂණය කිරීමට සහ නැරඹීමට පැමිණියේ අපිට අපේ රටේ මේ ස්වභාවික ස්ථාන, සෞන්දර්ය ස්ථාන සංචාරක ප්‍රදේශ වශයෙන් කොච්චරක් දියුණු කරන්න පුළුවන්ද, සංචාරක ආකර්ෂණයේ කොච්චරක් දුරට මේ සඳහා යොදා ගන්න පුළුවන්ද, අපේ විදේශ විනිමය අපේ පුංචි රටට කොච්චරක් ගේන්න පුළුවන්ද කියන එක බලන්න. ඉතින් ඇත්තටම මේක ඉතාමත්ම සුන්දර පරිසරයක්. දේශගුණික තත්ත්වයේ ගත්තොත් ඇත්තටම යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කෙලවරක් වුණාට නුවරඑළිය ප්‍රදේශයේ තියෙන දේශගුණික තත්ත්වය මේ ප්‍රදේශයේ තියෙනවා. පරිසරයේ තියෙන ස්වභාවික සෞන්දර්යයත් එක්ක ඇත්තටම ඕළුවැල්ල පටන් ගන්න මීට කිලෝමීටරයක් එහෑන්, ඒත් එක්කම බැට්ස් කේව් හෙවත් වවුල් ගුහාව ඒ ආසන්නයේම ඕළුවැල්ල ආරම්භ වන ඒ ජල පෝෂක ප්‍රදේශයට එහෑන් තියෙනවා. ඉතින් ඉතාමත්ම සෞන්දර්ය අතින් පොහොසත් ප්‍රදේශයක්.
එතෙක්ම ඇතරම යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ වෙනකොට අපි මන්නක් ඇතිඇල්ල සංවර්ධනය කරමින් පවතිනවා සඳුන් නැල්ල සංවර්ධනය කරමින් පවතිනවා ඒ වගේම ඕළු ඇල්ල සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා එහි ආරම්භක ස්ථානයේ ජල පෝෂක ප්‍රදේශය තමයි අද දවසේ අපි පරීක්ෂා කරේ මෙතනත් ඉතාමත්ම සුන්දර ඉතාමත්ම ලස්සන ස්ථානයක අපි මේ ඔක්කොම දැන් මේ ඉන්නේ මෙතෙන්ට ඇත්තම කියන්නේ වෑවිය තලාව කුංචි ලෝකාන්තය කියලා ඉතින් ඒ වගේම මෙතෙන්ට එන ගමනේදී බොහොම සුන්දර ස්ථාන ගොඩක් පහු කරගෙන අපි ඇවිල්ලා ස්වභාවික సౌందර්ය විඳ ගන්නවා ඒත් එක්කම මෙහිදී ඇත්තටම අපිට ගොඩාක් දේවල් පරිසරයේ ආශ්‍රිතව ගොඩාක් රස විඳින්න පුළුවන් අත්දැකීම් ලබා ගන්න පුළුවන් ඒක නිසා සියලු දෙනාටම ආරාධනා කරනවා මේවන් ස්ථාන බලලා රස විඳලා ජීවිතේට නැවුම් අත්දැකීමක් එකතු කරගන්න කියලා මතක තියාගන්න අපි තවමත් රැඳිලා ඉන්නේ මේ සුන්දර යටියන්තර ප්‍රදේශයේ වැවේ තලාව කියන මේ සුන්දර ප්‍රදේශයේ. ඉතින් මේ අපි අද ඇවිල්ලා ඉන්නේ මම හිතන්නේ විශේෂ අවස්ථාවක් ලබා ගන්න ඕනේ කැලණිවැලි ප්ලාන්ටේෂන් එකකින් මේ ඕළුවැල්ල. ඒ කියන්නේ ලංකාවේ තියෙන දියවැලි වලින් පස්වෙනියට උත්තම දියවැල්ල ඕළුවැල්ල තමයි. ඉතින් මේ සුන්දර ඕළුවැල්ල සංචාරකෝ රාශියක් වෙනවා නරඹන්න. හැබැයි ඕගොල්ලෝ සමහර වෙලාවල වලට දැකලා නැතුව ඇති මේ සුන්දර ඕළුවැල්ල ආරම්භ වන ස්ථානය. ඉතින් අද මේ අපි ඇවිල්ලා ඉන්නේ මං හිතන්නේ බොහොම අමාරුවෙන් තමයි අපි අවසර ගන්න ඕනේ ඒ ඔබට සමීප කරන්න අපේ රටේ තියෙන සුන්දරත්වය ඒ වගේම මේ යටියන්තර ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය ඔබේ හදවතට සමීප කරන්න ඕනේ ඉඳලා තමයි අපි මේ කටුක දේ තරණය කරලා මේ ස්ථානයට බැමිලා ඉන්නේ ඉතින් ඔබට පේනවා මේ ඕල්වැල්ල මෙන්න මෙතනින් තමයි හරියට මේක ආරම්භ වන්නේ මම දැන් තවත් දීපක් කියලා ගියාට පස්සේ මෙතනින් කඩා හැලෙන දිය ධාරාවන් එක්ක ඕල්වැල්ලේ මූලාරම්භය සනිටුහන් වන්නේ මෙන්න මේ කියන ස්ථානය ඉතින් මේක අතිශය සමත්කාරදනකයි ඒ වගේම ලංකාවේ වගේම ලෝකයේ සංචාරකයන් බහුතරයක් එනවා මේ ඕළුවැල්ල නරඹන්න ඒ වගේම තමයි මේ ඕළුවැල්ලේ තියෙන සුන්දරත්වය නරඹන්න ස්නානය කරන්න සහ මේ ජල පෝෂක කලාපයක් මේ ඉතින් මේ ජල පෝෂක කලාප අපි නිරන්තරයෙන් රැක ගන්න ඕනේ ඒවා ඉදිරි අනාගතයට දායාද කරන්න ඕනේ ඒ වගේම මේ සුන්දරත්වය දැකලා නැති පිරිසලට අපි කෙසේ හෝ පෙන්වන්න ඕනේ ඒ YouTube මාලේ නාලිකාවකින් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ෆොටෝ ඒ කියන්නේ අපි දන්නවා අපි ගහන ඡායාරූප වෙන්න පුළුවන් ඒ වගේ මාධ්‍ය වලින් අපි යොදාගෙන අපේ සමස්ත ජනතාවට මේ මේ මෙහි තියෙන වටිනාකම පෙන්වන්න ඕනේ මොකද ලංකාවේ 80% තිබ්බ පරිසර පද්ධතිය දැන් වෙන විට අහිමි වෙලා ගිහිල්ලා තිනවා 10 13 වගේ ප්‍රමාණයකට කල්ලම් බහැලා තිනවා ඉතින් ඉතාමත් වටින ස්වභාවික සහක ලංකාවට ආවෙනික වෙච්ච සතුන් ඒ වගේම ලංකාවට ආවෙනික වෙච්ච මල් වර්ග ගහකොළ රාශියක් මේ රටේ තියෙනවා ඉතින් මේ රටට ආවෙනික වෙච්ච දේවල් අපි රැකගන්න සංචාරකයන් ලංකාවට ගේන්න නම් අපිට යම් කිසි මට්ටමකින් අපේ ජනතාවගේ ජන ජීවිතය ඉහළ නංවන්න නම් අපි මෙන්න මේ කියන ස්ථාන අනිවාර්යයෙන් රැක ගන්න ඕනේ සහ අනාගත පරපුරට මේක දායාද කරන්න ඕනේ. ඉතින් අපි නැවතත් මේ වගේ සුපුරුදු වැඩසටහනකින් ඔබට මේ අධ්‍යාන්තර ප්‍රදේශයේ තියෙන ඉතාමත් ලස්සන තැන් පෙන්වමින් සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කරන්නට සහ මිනිසුන්ට මේ ස්ථාන වලට පැමිණෙන්නට අපි ආරාධනා කරනවා. ඒ වගේම මතක තියාගන්න පොලිතින් ප්ලාස්ටික් වලින් පොර කලාපයක් බවට පත් කරමින් ලංකාව මම හිතන්නේ ස්වභාවික පරිසරයට සහ ජෛව විවිධත්වයට මුල්තැන දෙමින් මේ රැකගන්නටත් අපි අනිවාර්යෙන්ම මහන්සි වෙන්නට ඕනේ.
ඉතින් ඔබ දැක බලා ගන්නට අපි මේ සුන්දරත්වය මේ ඕල්වැල්ලේ සුන්දරත්වය ඉතින් මෙවැනි වැඩසටහන් තුළින් අපි නිරන්තරයෙන්ම ඔබව හමු වෙනවා අලුත් දේවල් අලුත් සංකල්ප අපේ රටේ මිනිසුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඒ වගේම අපේ රටේ ලංකාවට ආවේනික දේවල් දේශීය දේවල් ඔබට නිරන්තරයෙන් සමීප කරනවා රැඳී සිටින්න මේ ට්‍රැවල් විත් සංගා අපි ආපහු නැවතත්